සමාදන් වුණා කියන්නේ අද දවසේ සමංගෙම කැමැත්තෙන් මේ ප්‍රතිපත්ති මාලාව පිළිපදින්න පොරොන්දු වුණා කියන එකයි. ඒක තමයි සමාදන් වෙනවා කියන්නේ. තමන්ගේ කැමැත්තෙන් තමයි මේ පිළිවෙත අනුගමනය කරන්න තීරණය කරලා පිළිපදින්න ප්‍රතිඥා දුන්නේ පොරොන්දු වෙන්නේ. ඒකට සමාදන් වෙනවා කියන්නේ. දැන් මේ කැමැත්තෙන් පොරොන්දු වෙලා තියෙන කාරණා මොනවද කියලා අපි සිහිපත් කරන්න ඕනේ. කවුරුත් දන්නවා ඒත් ඉතින් නැවත අපි සිහිපත් කරගන්න කොහොමදයි. පළවෙනි එක මම බුදුන් සරණ. මෙතන තියෙනවා සීලය කියලා මේක එක වචනයකින් අපි කියන්නේ. මේකේ සීලේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සරණ සීල. අනිත් එක විරති සීලය. සරණ සීලය කියන්නේ අපි සරණ යනවා. ඒ කියන්නේ අපි පිළිගන්නවා උතුම් අපේ ප්‍රතිපත්ති මාලාව මේකයි කියලා. ඒ තමයි බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණය සිහිපත් කරමින් උන්වහන්සේ අපේ මාර්ගෝපදේශකයන් වහන්සේ හැටියට උතුමාණන් වහන්සේ හැටියට අපි පිළිගන්නවා. සරණ සීල. ධම්මං සරණං ගච්ඡාමි. ඒ වගේම උන්වහන්සේ ලෝකයට දේශනා කරවදාලා ධර්මය තුලින් අපට අපේ ජීවිතය ආලෝකමත් කරගන්න පුළුවන් කියලා අපි පිළිගන්නවා. ඒ නිසා ඒක තමයි අපි ප්‍රතිඥාවක් හැටියට දෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි. ඊළඟට අපි කියනවා සංඝං සරණං ගච්ඡාමි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමෙන් අරහත් මාර්ග ඥානය ආදී උතුම් අවබෝධයන් කරා ගියලා ජීවිතය ආලෝකමත් කරගත්ත පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි සංඝ කියලා කියන්නේ. උන්වහන්සේලාට පුළුවන් වුණා වගේම අපටත් මේ වගේ ප්‍රතිපත්ති මාලාවක් පිළිම තුලින් උතුම් මේ අසහාය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අපේ ජීවිතේට සදාකාලික සැනසීමක් ආලෝකයක් උදා කරගන්න පුළුවන් අපි පිළිගන්නවා. ඒ නිසා අපි සංඝයා සරණ යනවා. ඒකට කියනවා සංඝං සරණං ගච්ඡාමි. දැන් මේ තුන බුද්ධං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. දැන් මේ තුන අපි දෙවෙනි වරටත් යන ဒုတိယම්පි කියන්නේ දෙවෙනි වරට. තතියම්පි කියන්නේ තුන්වෙනි වරට. එතකොට අපි පළවෙනුව, දෙවෙනුව, තුන්වෙනුව නැවත නැවතත් අපි කියනවා අපි බුදුන් සරණ යනවා, ධම්ම සරණ යනවා, සංඝං සරණ යනවා. ඒ කියන්නේ අර මං කියපු තේරුම් අපි නැවත සිහිපත් කරනවා. පළවෙනි වරට, දෙවෙනි වරට, තුන්වෙනි වරට. ඒක තහවුරු කිරීමක් තමයි අපි එකෙන් සිද්ධ කරන්නේ. ඊට පස්සේ අපි විරති සීලය කියන එකට. විරති කියන්නේ වල කියන එක. වලකින්නේ මොන වගේද? මෙන්න මේ කාරණාවලින්. දැන් පළවෙනි එක තමයි අපි පංච සීලයට අයිති පහම මෙතෙන්දී තියෙන. හැබැයි ඊට වෙනින් වැඩිපුර තේරුමක් ඇතුව අපි පිළිපදිනවා. පංච සීලයට අයිති එකක් තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදන්. එතකොට ඒ කියන්නේ පණ ඇති සතුන්ගේ ජීවිතය නැති කිරීමෙන් බල කියනවා. ඒක තමයි සරල තේරුම. ඊයේ අපි ඒක පැහැදිලි කරා. එතකොට මේ හැබැයි දැන් මෙතෙන්දී පණ ඇති සතුන්ගේ ජීවිතය නැති කිරීම තමයි බරපතලම පාප කර්මය. හැබැයි ඊට මෙහා පැත්තේ තවත් එකට අයිති කොටස් තියෙනවා. මේවට කියන උපචාර ක්‍රම කියලා. ඒක තමයි මේ ඊට ඉදිරියෙන් තියෙන එක පාට මිනිහෙක් ජීවියෙක් නැති වෙනකොට එයා අපිට පුළුවන් මේ වාචසික ඒක කායිකව නැති කරන එකනේ. නමුත් අපිට වාචසිකව නැති කරන්න පුළුවන් අපි කියන වචන වලින් කෙනෙකුට හිත රිදවලා එයා මානසික මේ එයාට ඒ වචන තුලින් ඇති වෙන වේදනාව තුලින් එයාගේ ජීවිතේ නැති වෙන තැනටත් කරුණු යොදන්න පුළුවන්. ඒකත් මේකට අයිති. ඒ වගේම මානසිකව අපි ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, ඒ වගේ දේවල් කරනකොට එහෙම කරමින් එයාට ශාප කරනවා මිනිස්සුන්ට. ඒකත් අර ඕකට අයිති වෙනවා. ඒතකොට ශාප කරමින් අනිත් එක්කන විනාශ කරන්න උගුල්ලාට ඕන. ඒකත් මේකට අයිති. ඒතර මේ සියල්ලම තමයි පාණාතිපාත කියන්නේ. මේ වෙම වල කියනවා කියන තමයි පාණාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියා කියන්නේ කියන්නේ තේරුම. ඒතකොට අපි සාමාන්‍ය ජීවිතයේදී පන්සිල්ලා කියනකොට වගේම ඊට වඩා විශේෂ විදියට අද මේ ගැන අවධානය යොමු කරන්න අපි පොරොන්දු වෙනවා. ඒක තමයි දැන් පළවෙනි ශික්ෂාව. දෙවෙනි එක ශික්ෂාව කියන එකේ තේරුම සික්ඛාපද. සික්ඛාපද කියන එකේ තේරුම මේ උපයෝගීතා කර. ඒ නැත්තම් උපයෝගී කරගන්නා වූ ක්‍රමපටිපාටිය. අපි මේ පිළිපදින්න අනුගමනය කරන පිළිවෙත කියන එක තමයි සික්ඛාපද කියන්නේ. මේ පිළිවෙත සමාධියම කියන්නේ තමන්ගේම කැමැත්තෙන් තමයි මේක දැන්
පිළිපදින සාකරන්න මේ කවුරුත් කියන නිසාවක් මේ ස්වාමීන් වහන්සේලා මඟ පෙන්නලා මේ සජ්ජායනය කරපු නිසාවක් බුදුහාමුදුරුවෝ නියම කරපු නිසාවක් නෙවෙයි අපි පිළිගන්නවා මේ උතුම් මාර්ගයක් ඒ උතුම් මාර්ගයේ පිළිපැදීමෙන් අපට සෙත සාන්තිය පිළිබඳව පවතින නේද ඒක තියෙනවා ඊට පස්සේ අදින්නා දාන කියන්නේ ඒ වගේ දැන් අපිට අයිති නැති කිසිම දෙයක් අපි අවංක භාගයේ තමයි එතන පෙන්වන්න ඕන අපි තමන්ට අයිති දේ මොනවද කියලා අපි හඳුනා ගන්න ඕන තමන්ට අයිති නැති දේ මොනවද කියලා හඳුනා ගන්න ඕන ඒකට තමන්ට අයිති නැති දෙයක් අයිතිකාරයගේ අවශ්‍යතාවයක් නැතුව කිසිසේත් අපි පරිහරණයට ගන්නෙ නෑ ඒක තමයි දෙවෙනි එක ඒක ප්‍රතිපත්ති මාලාවක් හැටියට අපි පිළිපදිනවා උතුම් පිළිවෙතක් හැටියට ඊළඟට තුන්වෙනි එක අබ්‍රහ්මචර්යා වේරමණී දැන් මේක විශේෂ දෙයක් ඊ අපි කිව්වා කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන්නේ මොකද කියලා දැන් අද කියන්නේ ඊට වඩා වෙනසක් දකින්න ඇති අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාම එතකොට ඒ කියන්නේ බ්‍රහ්මචාරියාවේ හැසිරෙනවා කියන එකයි බ්‍රහ්මචාරී කියලා කියන්නේ මේ කවුරුත් දන්නවා එදිනදා ජීවිතයේදී පවත්තන අපේ සමහර හැසිරීම් පවත්තන්න නැතුව අපි අද උතුම් හැසිරීමකින් යුක්ත වෙනවා කායිකව අපේ හිතන්නේ උතුම් විදියට පිරිසුදු චේතනාව ඇති කරගෙන මානසික හිතන්නේත් එහෙමයි අපිරිසුදු සිතුවිලි ඇති කරගන්නේ වාචිකවත් එහෙමයි කායිකව වාචිකව මානසිකව කියන ත්‍රිවිධ ආකාරයෙන්ම අපි අද උතුම් හැසිරීමක යෙදෙනවා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා ඒක කාටවත් වැටහෙනවා ඇති පොඩි දරුවන්ට හැර ඊට පස්සේ මුසාවාදා කියන එක අපි ඊයේ කිව්වා මුසාවාද කියන්නේ කෙනෙක් මුලා කරන අදහසයි මුලා කරලා වැරදි මඟකට යොමු කරන චේතනාවෙන් කෙනෙක් නොමගට යැවීම තුලින් තමන්ට යම් කිසි අයිති ප්‍රයෝජනයක් ගන්න චේතනාවෙන් එහෙම නැත්නම් මොකක් හරි එකෙන් අයිති විදිහේ දෙයකට පුද්ගලයා යොමු කරන චේතනාවෙන් යම් කෙනෙක් යම් වචනයක් කියනවා නම් ඒක මුසාවාදයි ඒ කියන්නේ සත්‍ය නොවන දෙයක් කියලා යම් කිසි ජයග්‍රහණයක් ලබන්න සතුටක් ලබන්න ඒක තුලින් තමන් වින්දනයක් ලබන්න උත්සාහ කරනවා නම් ඒක මුසාවාදයි තෝ දෙකෙන් අපි වළකිනවා කියන එක තමයි උසාවාද වේරමණී ඊට පස්සේ සුරාමේරය මත් වීමට හේතු වෙන තමන්ගේ සාකායිකවත් මානසිකවත් තමන්ගේ ඇති වෙන තියෙන සිත ඒකඟතාවයට බාධා වෙන මත් වීම ඇති කරන කිසිම විදියෙ දෙයක් අපි පරිහරණය කරන්නේ නැහැ කියන ඊළඟට කිව්වොත් දැන් අද විශේෂතාව ශික්ෂාපදයක් ඒ තමයි මේ විකාල භෝජන මොකද්ද විකාල කියන්නේ ඉන්දියාවේ ඉස්සර මේ ඉන්දියාවේ දැනුත් එහෙමයි ඉන්දියාවේ තරන්නේ ආසියාවේ ආසියාතික රටවල ඉර උදා වෙනවා ඉර අස්තංගත වෙනවා ඉර මධ්‍ය ආක්‍රමණය වෙනවා මේ බටහිර ලෝකයේ මධ්‍ය ආක්‍රමණයක් කියන එකක් නෑ කවුරුත් දන්නවා ඒ කියන්නේ ඉර උඩට නැගෙන්නේ නෑ ඉර යන්නේ හරහාට ඒ නිසා ඒ තමයි මෙහි බටහිර කියලා කියන්නේ ඒ නිසා මේ වෙලාව කියන එක ටිකක් අමාරුයි පෙරදිග විදියට තීරණය කරන්න දැන් මෙතන මේ පෙරදිග විදියට තමයි මේ කියන්නේ විකාල භෝජන ඒ කියන්නේ අවේලාවේ කෑම ගන්නේ නැහැ කියන එකයි. එතකොට අවේලාව කියන එකෙන් අදහස් කලේ මධ්‍යාහ්නය දක්වා පෙරදිග විදියට හිතුවේ මධ්‍යාහ්නය දක්වා අපි ආහාර ගන්න අවශ්‍යය තියෙනවා. මධ්‍යාහ්නයෙන් පස්සේ ගන්නේ නැහැ. මධ්‍යාහ්නය කියලා කියන්නේ අදහස් කරන්නේ ඕරලෝසු හැටියට දවල් 12. ඉතින් අපි සම්ප්‍රදායක් හැටියට ඕරලෝසුවේ ප්‍රමිතිය තමයි දැන් ලෝකෙම පිළි අරගෙන අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ අනුව ගත්තාම දවල් 12 කියලා කියන්නේ මධ්‍යාහ්නයක් නෙවෙයි බටහිරට. හැබැයි ඒ වුණත් අර උපකල්පනය අනුව අපි ගන්නවා දවල් 12 කියන්නේ මධ්‍යාහ්නයේ හැටියට. මෙහෙට නැතුවට අපි උපකල්පනය කරන අය. එතකොට ඒ නිසා ඒ වෙලාව තමයි අපි සීමිත වෙලාවක් හැටියට පරිහරණයට සම්මත කරගෙන තියෙන්නේ. ඒ අනුව තමයි අපි මේ විකාල කාල කියන එක ගන්න. කාලය කියන්නේ ඒ කියන වෙලාව ඔය මධ්‍යාහ්න වෙලාව නැත්නම් 12 කියලා අපි සම්මත කරගෙන තියෙන විදිහට ඉන් පස්සේ අපි ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් දවල් ආහාරය ගත්තට පස්සේ අපි ආහාර ගන්නෙ නැහැ. ඇයි මේ ආහාර ගන්න නැත්තේ? ඒක වදයක් නේ ශරීරයට. තව කෙනෙකුට තර්කයක් කරන්න පුළුවන් ඒක හරි වදයක් නේ. ඒක හරි දුෂ්ක්‍රියාවක් නේ. නෑ මේකෙන් අදහස් කරන්නේ මේ ලොකු ගැඹුරු තේරුමක් තියෙනවා. අපි මේක තේරුම් ගන්න වටිනවා. මොකද කෙනෙකුට තර්ක කරන්න පුළුවන් විශේෂයෙන් මේ පටිහර ලෝකේ ඉන්නකොට අපි හැමදෙනාටම මේ වගේ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. මොකද්ද මේක තේරුම කියන්නේ? ඒක අපි ටිකක් ධර්මානුකූලව හිතන්න ඕන. මේකෙන් අදහස් කරන්නේ අපිට මේ කිසිම වද දෙන ප්‍රතිපත්ති මාලාවක් බුද්ධ ආගමේ නැහැ.
शरीर मनसो वद किसीम प्रतिपत्ति आज्ञा।